मंगी ते पासपोर्ट पोली भी कराई के लड़ मंगी ते मैं आंडू आवट पास से बलापुरुत वैडी वे चिंता राठे ने कहता है लड़ी के लड़ एक आले की भी मैं पासपोर्ट पोली में दिख के ने राठे जीवत ने विद्या के ने तारुने ने बलापुरुत सुंगे लाके लड़ ඒ ආණ්ඩුව ආපු ගම පාස්පෝර්ට් පෝලිමක් ඕනේ බලාපොරොත්තු වැඩි වෙනවා කිව්වනේ. පුනරුදයක් දෙක්ක දැන් හැබැයි පෝලිම දික් වෙලා. ඒ කියන්නේ අහන්න වෙන්නේ දැන් බලාපොරොත්තු තවත් සුන් වෙලාද කියලා. අපි එදත් කිව්වා ඔය පාස්පෝර්ට් පෝලිම අයින් කරන්න බෑ මේක තාක්ෂණත් දෙක බද්ධ කරනක. පාස්පෝර්ට් පොත් නෑ. එහෙනම් ආණ්ඩුව කළ යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට පොත් අච්චු ගහන එක. මුදල් අච්චු ගහන එක නෙවෙයි. පාස්පෝර්ට් පොත් print කරන එක. ගෙනල්ලා මාතරට දෙන්න ඕනේ. ගාල්ලට දෙන්න ඕනේ. වවුනියාවට දෙන්න ඕනේ. යාපනයට දෙන්න ඕනේ. මහනුවරට දෙන්න ඕනේ. කුරුණෑගලට දෙන්න ඕනේ. කොළඹ විතරක් මේක සීමා කරන්න නැතුව අනිත් දිස්ත්‍රික්ක වලට විමද්දගත කරන්න ඕනේ. ඒතර ඔය පොලිම කොළඹට සීමා වෙන්නේ නැහැ. දකුණු පළාතේ මාතර ගාල්ල හම්බන්තොටින් ගන්නවා. වයඹය කුරුණෑගලින් ගනි. උතුරු අය යාපනයෙන් ගනි. නැත්නම් වවුනියාවෙන් ගනි. ඉතින් ඔය ප්‍රායෝගික ක්‍රමවේදයට යන්න නැතුව පොත් 4000 අච්චු ගාගෙන ඔය 4000 දවසට 500ට 200 500ට 1000ට බෙදාගෙන අර දවසේ හයරක දුවල ජීවත් වෙනවා වගේ දවස ගානේ පාස්පෝර්ට් 1000ක් දීලා 500ක් දීලා මේ ප්‍රශ්නේ බේරන්න බෑ. එඳ ආණ්ඩුව කලියුත්තේ ජනතාවට ඇත්ත කතාව කියලා පොත් නැත්තම් පොත් අච්චු ගහලා print කරලා කොළඹට මේක සීමා කරන්න නැතුව අදාළ දිස්ත්‍රික්ක වලට මේක විමද්දගත කරලා ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල හරහා බෙදා හැරීම කරන්න ඕනේ. එහෙම නැත්තම් අන්න කුමාර අධිකව ජනාධිපතිතුමා ගිහිලා පාස්පෝර්ට් ඔෆිස් එකේ වාඩි වෙලා හිටියත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ගෝඨාභය මහත්තයාත් ඔය වගේම ගිහිලා වාඩි වෙලා උත්සාහ කරා. ඉතින් මේක තේරුම් ගන්නෙ නැහැ. හිතනවා ඔලුගෙඩි මාරුනාම සිස්ටම් එක වෙනස් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ සිස්ටම් එක ඔලුගෙඩි මාරු කරලා වෙනස් කරන්න බලාපොරොත්තු වෙච්චාට මම අදත් කියන්නේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන නම් තාක්ෂණික දෙක මේක බද්ධ විය යුතුයි. ප්‍රායෝගිකව විසඳුම් වලට අපි යන්න ඕනේ. ප්‍රායෝගික විසඳුම් වලට යන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ.